දෝෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවක කිය දැන් අද වපපුර පසලොස්වක පොහොය දෙනයයි. බෞද්ධ ධර්මය තුළ සඳහන් වෙනවා වපුර්ණදේ අනුව තමයි අස්වැන්න කියලා. ඒක කියන්නේ තල වපුරලා මුම් බලාපොරොත්තුවෙන්ට බැහැ කියලා. බෞද්ධයන් මීට මාසතුනකට පෙරයි මේ වස්කාලය අරම්භ කළේ. මහා සංගරත්නයට වස් ආරාධනාකිරීම හඳුන් වන්නේ පින් නැමති බීජය ව වැැපරීමක් ලෙසයි. පින් කියන බීජය ඔවු වැපිරීමක් ලෙස තමයි වස් ආරාධනාකිරීම හඳුන්වන්නේ. එතකොට මේ වැැපරූ බීජය. මේ වස්තුන්මාසය තුළ ආරක්ෂා කලා කියලතුන් අප විශ්වාස කරනවා. එසේ ආරක්ෂා කලා කියල විශ්වාස කරන්නේ ධන ශීල් භභාවනා මගින් කුසල් රැස්කරගත්තා කියන, හද නමේ ඉඳලයි. නේද. ඒ අර්ථයෙන් තමයි බුදුරජාණන් වහන්සේත් ඔය මේ ධර්මය තුළ වපුරණදේ අනුව අපාස්වැන්න නෙලාගන්න බව සඳහන් කරලා තියෙන්න්නේ. ත විිශේෂයෙන්ම මේ බෞද්ධ ධර්මය තුළ බලය ගැන සඳහන් වෙනවා. බලය තමයි බොහෝදේවල් වපුරන්ට සහ අස්වැන්න නිලාගන්ට හේතුවෙන්නේ නේද? බලය. බලය නිවැර්දිව භාවිත කළේ නැත්නම් වපරණදේ. බාන බලේ නිවැරදිව භාවිත කරන්නේ නැතිනම් ඒ වපුරණදේ ඇතුළේ අස්වැන්ඩත් පහැනකයි. මේ බව රටවැසියන් ලෙස අපත් බලය අත ඇති පාලකේනුතුන් අනි වාරයෙන්ම තේරුම්ගත යුතුයි වටාගත යුතුයි. ඔය ජාතක පොතේ එන සකුණ ජාතකේතුළ රජෙකු තුළ සතුවිය යුතු ප්‍රධහන බලමූල පහක් ගැන සඳහන් වෙනවා. රජෙක්ගාවතියෙන්ටෝනේ බල මූලයන් පහක් ගැන. අපි බලමු ඒ මොනවද කියලා මේ අනුපිළිබල නෙවෙයි හොඳේ හැබැයි එකට අපි සඳහන් කරන්නේ මේ බාහු බලේ තියෙන්ටඕනිි කියලා අපි බාහු බලයමොකක්ති කියලා බලමු. දෙවනියට ධන බලය ධන බලය තියෙන්ටඕනි කියල සඳහන් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි අමාත්‍ය බලයක් එකැන අමාත්‍ය මණ්ඩලයක් සයි හා බැඳුනු බලයක් තියෙන්ටඕනිේ රජිකුට කියලත් කියනවා. ඉල්ඟට හතර්වෙනි එකට සඳහන් වෙලා තියෙන්නේ මේ උත්පත්ති බලය. උප baलेe යිহা හ අපබ முද උत्ප baले के පහතමයි ஞन baले. ඥාන බලය නුව නැති බව. හොඳේ දැන් අපි මේ සඳහන් කර කාරණා දලවශයෙන් විග්‍රහ කරගෙන එමු. හොදේ අංක පහට සඳහන් කාරණාවෙන් පටන්ගැමු. මොක දේක තමයි අංක එක. අංක පහට සඳහන් කළේ ඥාන බලේ එමන්නත් නම් ප්‍රඥා බලය ගැන. හොදේ රජෙකුට තියෙන්ටම ඕනේ ප්‍රඥා බලේ. ඥාන බලේ. රජෙක්කු සතුවියයුතු ශ්‍රේෂ්ඨතම බලය හැටියට තමයි. බුදුරජණන් වහන්සේ ප්‍රඥා බලය හඳුන්වලා තියන්නේ. එහම නැතුමේ අපි අංක එකට කිව්ව බාහ බලයහෙම නෙවෙයි හොඳේ රජකුට ඥානය එහෙමත් නැත්තම් ප්‍රඥා බලයේ ඇයි අවශ්‍ය වෙන්නේ. ඒක රටකට රටක ජනතාවට කෙතරම් අගනේද කියලා අංගුත්තර නිකායේ ඔය කත්තිය රාජ සූත්‍රය සඳහන් කරලා තියෙන කත්තිය රාජ සූත්‍රය. ප්‍රඥා බලය ඇති රචු ජනතාවගේ ඕනෑ එපාකම් මනාවතේ රුම්ගනි හේ ඒවා සපුරාලිම සඳහා ආර්ථික සැල්සුම් සකස් කරයි සංවර්ධනය සඳහා දුර්දක්නාා සිය ප්‍රඥාවයුදාගනි රාජ්‍ය ආරක්‍ෂා කරමින් ආර්ථිකය දියුණු කිරීමට ප්‍රඥාවන්ත රජු සමත් වන්නේ දැහැමින් රටපාලන කරයි හොඳේ දැමින්. ප්‍රඥාවන්ත රජකු සිටින රට කල්ල කෝලාහාල කැරලිවරින් තොරයි. ඔවු දැහෙමි රටක් කියලා සඳහන් වෙනවා හොඳේ. දැංගිතින් අපිට අපේ රට එතනට උපකල්පනය කරගන්නට පුළුවන් හරිිය රජකු සතිව වියුතු ඉළංක කාරණ සියල්ල සාකච්ඡා කරල බලමු. අංක හ අංක හතර දෑපි කතා කළේ අංක පහ එක අංක අපි හතර කතා කරලා බලමු. අංක හතර අංක දෙක එකනෙ දෙවනි බලේ. අංක හතර තමයි මේ උපපත්ති බලයේ. රජකුගේ අම්ම තාත් අවිතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවම උබය කුල පාරිශුද්ද වෙන්ට ඕනෙළු උබයකුළල පාරිශුද්ධ වෙන්ට ඕනේ ත්මුතු පරම්පරාවම පිරිසිදුවෙන්නට ඕනේ එවැනි පෞුල්ලක අයෙකුට තමයි රජකමදෙන්න්ට ඕනේ හොඳේ හොරකම අපරාධවලට ගේෑවුණු කෙනෙකුවත් ඉන්න පවුල්ල කෙනෙකුට රජකමදීම යුතු නෑ කියනෙ කයිමී කියන්නේ හොඳේ දැන් ඔය මේ තුන්වෙනි කාරණාව හොඳේ තුංවෙනි කාරණාව තුංවනියට අපි සඳහන් කළේ අමාත්‍ය බලය ගැනනේද. අමාත්‍ය බලේ. ඉන් අදහස්සනදේ අදට හරිම පහසුයි ගලපගන්ට හොදේ රජකුට රටක් තනිව පාලනය කරන්ට බෑ. එම හිතන් ඉන්න රජවරු හිටියට එහෙම කරන්ට උත්හදැරු රජවරු හිටියට එයය විනාශමු කෙහිට ගයාාමිසක් රට පාලනය කරගන්නට හම්බුණේ නෑ. ඥානාන්විත රජූ නිරන්තරයෙන්ම පත්කරගන්නේ නුවනැති ඇමති මණ්ඩලයක් නුව නැති ඇමති මණඩලයක්. ඇමති මණ්ඩලය තුළ කැපවීම. ඇමති මණ්ඩලේ කැපවීම තැනට සුදුසු නුවන වගේම රජුට සමාන්තරව උබෙකුල පාරිශුද්ධවෙන්ටම ඕේ. ගෙන හොරකම් ංචා දෂනුවලට ගෑවිච්ච කවරුත් ඇමති මණ්ඩලේ ණ්ඩෑමැතුළෙ ඉන්ට බැක් රජු විතරක්ණනමේ ඇමතිවරු දුරාචාරයේ සොරකම් කිරීම වැනි වංචා කිරීම වැනි ජනයා පෙලා දැමීම අධික්ක සැප විහරණ විඳීම කළොත් ඒ රටවල් බිඳ වැටයෙනවා ඒ බවට ශාක්ෂි බෞද්ධේතිහාසේ ඉඳළම දක්නට පිළිබන් හොඳේ දැන් අංක දෙක තමයි ධන බලය දැන් මේ ධන බලේ රටක බහන්ඩාගාරය ඕ රට බණඩා ාරය ධනයෙන් පිරෙන්ට ඕනේ. ඒ රට බවබොහෝගවලින් සම්පෝෂිත වෙන්ට ඕනේ. එක වෙන්නේ ඒ රජගේ . ක් ඥාව ඇතුළේ රජුගේ ඥානය ඇතුළේ නුවන ඇතුළේ අමාත්‍ය මණ්ඩලේ ඥානය නුවන ඇතුළේ එකක් රටක මහාබාන්්ඩා ගහරය පිරිල්ල ඉතිරලගෙහිල්ලලා රන්කහවනෝලි නමුත් රටේ ජනතාව කුසගින්දරේ නම් දහත් දුක් විඳෙනවා නම් ඒ රටේ පාලකයා ඥානාාන්විත නුවනැත්තික්ෙන්ට බැහැ ඇමති මණ්ඩලය නුවනැති ඇමති මණ්ඩලයක් වෙන්ට බෑ ඔබේ කුල්ල පහරිශුද්ධ ඇමති මණ්ඩලයක් වෙන්ට බෑ හොඳේ බදදු ගහල බදග රටේ සංවර්ධනට සත්ත පහක්වත් ෑ කරන්නේ නැතුව තමන්ගේ සුක විහරණය ගැන හිතමින් ගෙවන්ට තියෙන නයගෙවන්නේත් නැතුව තව තවත් හතර අතේ රටවල් වලින් රන්කාසි දෙන්න අපිට රන්කාසි දෙන්න කියලා රත්ත රංකාසි ඉල්ලගෙන මහ බාණ්ඩාගාරය පුරුවලා ඥානාන් විත රජකු කියල පෙන්වන්නට බැහැ කියලයි බුදු දහමේ සඳහන් වෙන්නේ හොඳේ අංක එකට සඳහන් කළේ දැම් බාහු බලේ නෙනේද බාහු බලය කායික පෙනුම ශක්තිය පෞරුෂත්වේ රජකු ගිප්‍රතාපවත් බවට අවශ්‍යසාධකැක් කියලා බුදු දහමේ සඳහන් වෙන හොඳේ. ඔවු! නමුතුන් මේ බාහු බලයෙන් පමණක් බාහු බලය විතරක් ඇති කෙනෙකුට යුද්ධ ශක්තිය ශක්තිමත් යුද්ධකරන්ට පුළුවන් හමුදාවන් එතනගේ හම තමන්ටත් යුද්ධට යන්න පුුවන් හිය විතරත්තියන මේ රජකුට ඒක විතරත්තියාගෙන්න්නම් රටක්කරන්නට බෑ. ඇද බදු දහම පැහැදිලුවේ බව දේශනා කරලා තියෙනවා. හොදේ එනිසා ඕවන් අද මේ වපපුර පසලොස්සක පොහොයදිනේ මේ බාහු බලයෙන් රටකරවන්න හදන පාලකින්ට අපි මතක් කරන්නේ බාහු බලයෙන් රටක් හැමදාම පාලනය කරන්ටවත් රටකජනතාව හැමදාම යටකරලතියා ගන්ටවත් බෑ බුදුදහමට අනුව.